මෑත ඉතිහාසයේ තුල අපේ අලතාතුකෝරණ මැතිණිය, චන්ද්‍රික චන්ද්‍රාණි බණ්ඩාර මැතිණිය, අජිත් පෙරේරා මැතිතුමා වගේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් විශාල දෙනෙක් ඉදිරි ජනාධිපති වර්ණයට නියත වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් වෙන බවත් ජයග්‍රහණය කරන බවත් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ ප්‍රකාශයෙන් පසු සජිත් ප්‍රේමදාස මැතිතුමා රට පිළිබඳ මුළු ආර්ථිකයේම එල්ලුම් කරන ප්‍රකාශයක් ගිය සතියේදී කරලා තියෙනවා. මම කැමති ඔබතුමන්ලට මේ ප්‍රකාශයේ බරපතලකම නිසාම එතුමගේ හඬින්ම මේ වීඩියෝව පෙන්වන්න. දැන් සමාජ ජාල ඔස්සේ සහ රටේ විද්‍යුත් මාධ්‍ය වලින් ගිය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රකාශනය පෙන්වන්න කැමතියි. සමෘද්ධි ප්‍රතිලාභය ලබා දීමට සුදුසුකම් තිබෙන. එනමුත් මොනෑම හෝ හේතුවකින් මේ සහනාදාල මේ වැඩ පිළිවෙල යටතේ නොලැබෙන ඒ සෑම පවුලකටම ඉදිරි සති කිහිපය තුළ ඒ සහනාදාරය ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මගේ අවස්ථාවයි. හැබැයි පහුගිය කාලෙ තුළ අපිට අහන්නට ලැබුණා අපේ රටේ දුප්පත්කමේ ප්‍රතිශතය 6%ට 7%ට බැහැලයි කියන. දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි ප්‍රතිලාභයෙන් ඉන්නවා 20%. කොහොමද වෙන්නේ? අපගේ කාලේ ගුරු සංඛ්‍යාලයකට නිර්මාණය කරලා සංඛ්‍යාලයකට ජිල්මාට් එකක් ක්‍රියාත්මක කරනවා. ඒ සංඛ්‍යාලයකට ජිල්මාට් එක ක්‍රියාත්මක කරලා ලෝකෙටම ප්‍රසිද්ධිය කිව්වා. මෙන්න අපේ රටේ දුප්පත්කම 6%යි. රටක් හැටියට මේ සංඛ්‍යාලයකට ජිල්මාට් එක කරපු හින්දා කෙලින්ම අපිව දැම්මා දුප්පත්කම අඩු නැති ආදායම් රටක් හැටියට. අපේ රටට ලබා දෙන ආදාහර ඔක්කොම නතර කරලා රටක් ගෙනියන එක හොඳ නැහැ. සත්‍ය කතා කිරීම වැදගත්. එතුමාගේ ප්‍රකාශ පිළිගන්න. එතුමා කාහපුරා කියලා දැනුවත් හෝ නොදැනුවත් කරලා තියෙන මේ ප්‍රකාශය ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපිට ලඟ කොට තකන්න බැහැ. අර අහිංසක දුර්නිරූපණයක් වුණා නම් ඒ නොසලකාරින්න. මේක වංචා සාගත දුර්නිරූපණයක්. මක්නිසාද යත් ලංකාව නිදාසින් පස්සේ විවිධ රාජ්‍ය නායකයන්ගේ කාල පරිච්ඡේදවල අවශ්‍යම අඩු ආදායම් ලබන දිලිඳු රටක්. ඒ නිසා අපි දුප්පත්කමේ අන්තයට ඇලිලා ගැලිලා සිටීම නිසා අපිට සහනදායි ණය ආධාර ලැබුණ බවත් ඇත්ත.